ආයිබෝවන් වනක්කම් ගුඩ් මෝනිින් අස්සලාම අලෙකුම් සුබ උදෑසනක් දෙර නරුණ සමඟ ඔබ එකතු වෙන්නේ අද විශේෂම දවසක් අද දවසේ ගුරුවාදා 11 වෙනිද අවුරුදු ගානකට පස්සේ ඡන්දයක් පැවැත්වෙනවා ඒ ඇල්පිටිය ඔබ හොඳින් දන්නවා. ඉතින් අද දවසේ ඇල්පිටිය ඡන්දේ පැවැත්වෙන දවස. ඉතින් ඒ අනුව තමයි අද දවසේ විශේෂ දවසක් බවට පත් වෙන්නේ. මේක පුංචි ඡන්දයක් වුණාට වඩාත් කතා බහට ලක් වෙන ජනතාවගේ ආකර්ෂණය දිනාගත්ත ඒ වගේම රටම් බලාගෙන ඉන්න තීන්දුව තේරන ලැබෙන ඡන්දයක් බවට පත් වෙනවා ඇති වනු අනුමානයි. අපි කතා කරමු අප වාර්තා කරුවන් හිරඳී සිටින උදෑසනින්ම වුන් සම්බන්ධ කරගෙන වැඩසටහන ඉස්සරහට යමු. අපි මේ අතර උපුටා දක්වනවා අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ ජාතික පුවත්පත් වලින් ලංකාදීපේ වාර්තා කරන්න අද මේ කතාව ඇල්පිටිය පොරේට 85ක් 53,384ක් අද ඡන්ද පොලට එනවා. ඡන්දේ දාන්න 53,000ක් වගේ ඉතමත් සුළු ප්‍රමාණයක් තමයි ඡන්දේ පාවිච්චි කරන්න ඉන්නේ. කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභික දුර 28කට දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයන් 85 දෙනෙකු තරඟ වැදීමට අද දවසේ නියමිතව තිබෙනවා. ඒ අනුව තමයි අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයෝ 53,384ක් සුදුසුකම් ලබා තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කොට්ටාෂ 17කින් සමන්විතයි. අවිත්තා බෝමත්ත මැටිවිලිය ඉදිපල්ලේගොඩ අමුගොඩ කැටන්දොල ඇල්පිටිය නවදගල බටුවන්හින් තලාව කුඩාගල කරන්දොල වල්ලඹගල පිටුවල ඇල්ල අඹකහන දූව පිනිකහන සහ තිබ්බොටුවාව මේ ඡන්ද කොට්ටාෂ බවට පත්වෙනවා. මේ ඡන්ද කොට්ටාෂ වලින් අද දවසේ ඡන්දදායකයෝ සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සමස්ත ප්‍රතිඵලය රෑ 10ට කලින් ලබා දීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයන් 85 දෙනාට අමතරව දේශපාලන පක්ෂ 14 දෙනෙකු වශයෙන් පක්ෂ 50න් තවත් 70 දෙනෙකු අතිරේක අපේක්ෂකයෝ විදිහට නම් කරලා තියෙනවා. එක්සත් මේකම තමයි පළාත් පාලන මැතිවරණයේ 2018 වසරේ පෙබරවාරි මාසයේ 10 වෙනිදා පැවැත්වෙච්ච අවස්ථාවේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හේතුවෙන් කල් දැම්මා. ඊට පස්සේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ ප්‍රතික්ෂේප වීම නිසා එම පක්ෂය අධිකරණයට යාම හේතුවෙන් තමයි මේ ඡන්දය කල් දැමීම සිද්ධ වෙන්නේ. ඒ කෙසේ වෙතත් දැන් ඡන්දය තියන්න සියලු කටයුතු සූදානම් වෙනවා. ඒ අනුව ඡන්දයට සූදානමින් ඉන්නවා. කාලයක් ඉතාමත් දිගු කාලයක් ගත වුණා ඡන්දේ තියන්න. ඒ හින්දා පළාත් ප්‍රාදේශීය සභාවක් නැතුව ඇල්පිටියට බොහෝ කාලයක් ඉවසන්නට සිද්ධ වුණා. එය එසේ වුණත් දැන් ඇල්පිටිය සූදානම් කියලා කියන්නේ අද දවසේ ඉංග්‍රීසි පුවත්පත් දෙකකත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව දක්වා තිබෙනවා. අද දවසේ ඩේලි FT පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාවට පහලින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව ගෙනෙනවා. ඒ අපූරු උද්ෘතයක් ඔවුන් යොදන්නේ මේ ජනාධිපතිවරණයල පෙර පැවැත්වෙන සංඥාවක් දෝ කියන කතාවත් එක්ක. වෝටර්ස් ඉන් ඇල්පිටිය ගෝ ටු පෝල්ස් ටුඩේ ඉන් ඉලෙක්ෂන් ටෙස්ට් හේඩ් ඔෆ් ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන්. අද දවසේ ප්‍රධාන සිරස්තලයේ ජනාධිපතිවරණය අභිමුඛව පැවැත්වෙන මේ ඡන්ද විමසීම සැබැවින්ම ඇත්තටම ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ පිළිමිබුවක් බවට පත්වේවිද නැද්ද? එය වඩාත් කතා බහට ලක්වන ප්‍රධාන කතාවක්. එය කෙසේ වෙතත් ඇල්පිටිය ඡන්දය සම්බන්ධයෙන් මෙසේ කතා කරන වෙලාවේ තමයි අපට යන්නට පුළුවන් පරණ ප්‍රතිඵලය ගත් නොතින් මේ අලුතෙන් මේ ක්‍රම වෙනස් වෙලා සීමා නිර්ණය ඇවිල්ලා ඔක්කොම වාර්තා කරන් වෙනස් වෙලා තියෙනවා. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 35,560ක් බවට පත් වුණා ගිය අවසන් වරට පැවතිච්ච ඡන්දයේදී. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද 19,054ක් ලබාගෙන සභික දුර 10ක් හිමි කරගත්තා. ඒකම එක්සත් ජාතික පක්ෂ ඡන්ද 10,427ක් ලබාගෙන සභික දුර 4ක් හිමි කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණ සභික දුර 1,100ක් ඡන්ද 1,100ක් අරගෙන සභික ධූරයක් හිමි කරගත්තේ නැහැ. මේ අතර ස්වාධීන කණ්ඩායම ඡන්ද 2,539ක් අරගෙන එක් සභික ධූරයක් හිමි කරගත්තා. 2011 පැවතුණෙන් අනතුරුව අවුරුදු 7ක කාලයක් පැවතුණු අවුරුදු 7ක් 8ක් විතර යනකොට ඡන්දදායකින්ගේ වැඩිවීම පේනොත් 35,000 ඡන්ද ප්‍රමාණය අද වෙනකොට කොතරම් වැඩි වෙලාද කියලා මා ඔබට සඳහන් කළා. 53,384 දක්වා ඒ වැඩි වෙලා තිබෙනවා. සභික ධූර සංඛ්‍යාව සම්බන්ධයෙන් කතා කරද්දී තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. සභික ධූර 28ක් මෙවර නිර්මාණය වෙලා තිබෙනවා මේ අලුත් සීමා නිර්ණය කිරීම සහ මේ අලුත් වෙනස් වීම එක්ක. ඉතින් ඒ කෙසේ වෙතත් අපි ප්‍රතිඵලය දෙස බලාගෙන ඉන්නවා. ඒ ප්‍රතිඵලය සියල්ලට ඉස්සෙල්ලා හැමදාම වගේ අද දෙරණෙන් වඩාත් නිවැරදිව අද දෙරණ SMS පණිවිඩය ඔස්සේ, FM දෙරණ ඔස්සේ, TV දෙරණ ඔස්සේ, වෙබ් දෙරණ ඔස්සේ අපි කියන්න බලාපොරොත්තු වෙනවා. තේරෙන භාෂාවෙන් ඉංග්ලිෂ් වලින් SMS පණිවිඩයෙන් ඔබට ඒවි. බොහෝ දෙනෙක් බලන් ඉන්න හින්දා ඇල්පිටිය මෙතරම්ම උණුසුම් භාවයට පත් වෙලා තියෙන්නේ. අපි බලමු ඇල්පිටිය ප්‍රතිඵල කොහෙද කියලා. ඉතිහාසෙත් එක්කම කතා කළා
බලමු තව බොහෝ දේවල් තියෙනවා එල්පිටිය ගැන කතා කරද්දී අපිට කියන්න. එල්පිටිය එහෙම වෙද්දි තමයි ඊයේ දවසේ තවත් එක්සත් ජාතික පක්ෂයට විශේෂ දවසක් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය කියනවා ඊයේ දවසේ මම දිනමින පුවත්පත උපුටා දක්වන්නේ දිනමින අද රාජයේ වාර්තාවක් විදිහටම ගාලු මෝදොර ඓතිහාසික ජනගහක ගැලපු කතාව කියන්නේ ඔවුන්. ඒ අනුව සජිත් ජනතාව අතරින් මතු වූ ජන දුක හඳුනන නායකයෙක් කියලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කිව්වා. මෙතෙක් බිහි වූ සුපිරිසිදුම ආණ්ඩුව පිහිටවන්නට බලාපොරොත්තු වෙනවා කියලා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියා. ඒ කියන්නේ ඔවුන් පාලනය කරන මේ ආණ්ඩුවේ අඩුපාඩුකම් තිබෙනවා කියන එක එක් අතකින් ඔවුන් පිළිගන්නවා. ඉතින් ඒකම තමයි මේ තියෙන අඩුලුහුඩුකම් පිළිබඳව ඊයේ දවසේ සඳහන් කරේ. දිවයිනත් කියන්නේ මෙරට සුපිරිසිදුම ආණ්ඩුව හදනවා, රට තුළ සම්දන්ත ආර්ථිකය බිහි කරනවා, දූෂණයට වංචාවට රාජ්‍ය දීපලවලට අත නොතබන යුගයක් බිහි කරනවා. මගේ රජයක ආරක්ෂක ඇමති ධූරය පවරන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටයි. ඒ අනුව තමයි අද දවසේ උපුටා දක්වන්නේ ඉතුරු තොරතුරු වාර්තාව. විශේෂයෙන්ම මේ මෙරට තුළ සුපිරිසිදුම ආණ්ඩුව බිහි කිරීම සම්බන්ධයෙන් ඉතිහාසයේ සඳහනේ දක්වලා තියෙනවා. ඒ අනුව තමයි ඉතිහාස සඳහන් කියන්නේ මෙරට තුළ ඉතිහාසයේ සුවිශේෂී නමක් සනිටුහන් කරන බව ඔවුන් කියා සිටියා. ගාලුමොදුරදී ඊයේ පැවතිච්ච ජන හමුව සඳහා අති විශාල පිරිසක් එක්ව සිටිය ආකාරයේ ඡායාරූප වාර්තාවේ දක්වනෝ දිවෙන පුවත්පතේ වාර්තාව. මේකට උද්ෘත යොදලා තිනෝ රැස ලංකාදීප පුවත්පත. මේ පැමිණි ජනතාව අතරින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණින ආකාරය, ඒ වගේම තමයි අද ඡායාරූප වාර්තාවන් විදිහට ගෙනෙන්නේ තවත් පුවත්පත් දෙකක. ලංකාදීප පුවත්පතේ සජිත්ගේ මංගල රැලියෙන් කියලා මෞබිම් පුවත්පත වාර්තා කරනකොට ලංකාදීපේ කියනවා සජිත්ගේ මංගල රැලියට මහා ජනකායක් ඊයේ දවසේ ආවා කියලා. කෙසේ වෙතත් මෑත කාලීන දේශපාලනයේ මෑතකාලීන පක්ෂ දේශපාලනයේ පේන තවත් ප්‍රධාන කාර්යයක් බවට පත් වෙලා තිබෙනවා ගෝල් පේස් පිටිය පිරවීම කියන කාරණය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෑතකාලීන ඉතිහාසයේ ගෝල් පේස් පිටිය පිරවුවා. ඒකම තමයි අනික් පැත්තෙන් ජාතික ජන බලවේගය පහුගිය දවසක ගෝල් පේස් පිටිය පිරවුවා. ඉතින් ගෝල් පේස් පිටිය පුරවනවා කියන එක දේශපාලන යම් සාධකයක් බවට පත් වෙලා ඉන්නවා. අපිට තියෙන ජන බලය පෙන්වන්න, අපිට තිබෙන හයිය පෙන්වන්න, අපිත් එක්ක අපිත් එක්ක ගොඩනැගී තිබෙන ජන පෞර පෙන්වන්න කියන එක තමයි පහුගිය දවසක වාද පිටියට පැමිණි අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඉතින් එයත් එක්ක තමයි අද චාරූප වාර්තා විදක්වන්නේ ඩේලි මිරර් පුවත්පතේ ඊයේ මේ වේදිකාවට නැගුණු බොහෝ කාලයක් තිස්සේ මේ ගමන යන්න සජිත් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්ගේ ඡායාරූපයක් අද ඩේලි මිරර් පුවත්පතේ කියන්නේ. පක්ෂයේ තනතුරු ඇමතිකම් සියල්ල කපා හරගන්න සිදුනා කාලයක් තිස්සේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වේදිකාව උඩ ඉන්නවා. අද දවසේ ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයේ යන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන රැලියයි මේ ඇරමුණේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කළා. පහුගිය දවස්වල විවිධ මතිමතාන්තර සහ හැලහැප්පීම් තිබෙන බව පෙවුනත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ විවේචනය කරපු පුද්ගලයෙක් බවට පත් වුණු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මෙරට ආරක්ෂාව භාර දීමට සිය කැමැත්ත පළ කර සිටියා. ඒ අනුව සරත් ෆොන්සේකා මහත්මයා බොහොම සතුටට පත් වුණා මේ අවස්ථාවේදී සජිත් එම කතාව කිව්වත් එක්ක. ආරක්ෂාවේ වගකීම ෆොන්සේකට දෙනවා. ඒ වාර්තා කරන්නේ රැස පුවත්පතේ සිරස්තලයේ නැගී සිටින්නේ එම වේදිකාවේ ඉන්න සරත් ෆොන්සේකා මහත්මයා. ආචාර්ය කරනවා පැමිණ සිටින ජනතාවට මම සූදානම් බාර ගන්න කියලා. ඒ කතාවත් එක්ක ඒ කතාව ඉතුරු කොටස විවිධ ප්‍රශ්න තිබ්බ තමයි. ඒ වුණාට මට බොහෝ ගමනක් එන්න සිදුනා බොහෝ ගැටුම් එක්ක. නමුත් මට ආරක්ෂාව දෙනවා කියලා, ආරක්ෂා බාර දෙනවා කියලා ඉදිරි ආණ්ඩුවක හරි මෙම කීම සතුටට කරුණක් කියලා ඔහු කිව්වා. අනාගතයේදී දසරාජ ධර්මයට අනුව ක්‍රියා කරන බව එදී සජිත් ප්‍රේමදාස මහතා කිව්වා. අපි හදන්නේ සුපිරි ආණ්ඩුවක්. මේ ඔහුගේ ප්‍රකාශය උපුටා දක්වන උපශීර්ෂ වාර්තාව මේ විදිහට. ඒ ඊයේ ගෝල් ෆේස් ක්‍රීඩාංගණයේ රැස් වෙච්ච ජනකාය අතරින් ඔහුක ප්‍රකාශ අපි පසුවට ප්‍රකාශ ගෙනෙන හින්දා අපි යමු තවත් සිරස්සල කීපයක් බලන්න. මේකම තමයි සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කළ ප්‍රකාශය. විශේෂ ප්‍රකාශයක් වෙන්නේ ශ්‍රී මුඛය ඇත්තේ කාටද යන්න ඔබ හොඳින් දන්නවා. ඉතින් තමාගේ අතින් සිදුවෙච්ච වැරද්දකින් ශ්‍රී මුඛය ලෙස තම මුඛය හඳුන්වා දීම පිළිබඳව කනගාටුවට පත්වනවා, සමාව අයද සිටිනවා කියලා සජිත් ප්‍රේමදාස මහතා කිව්වා. පහුගිය දවසක ස්වාමින් ඔබට මතක ඇති රාමඤ්ඤනිකායේ ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී කරන අනුශාසනාව. ඒ අවස්ථාවේදී උන්වහන්සේලා කිව්වා වැරදි වෙනවා, වැරද්දට සමාව ඉල්ලීම ඉතාමත්ම හොඳ තත්වයක් කියලා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ සමාව ඉල්ලුවා. දේශපාලඥයෝ විදිහට බොහෝ වෙලාවට නොකරන දෙයක් ඒවා වහගන්න උත්සාහ කරනකොට, මේවා වහන්න උත්සාහ කරනකොට ඔහු සමාව ඉල්ලීම වරදක් කරා කියලා එක ඔහු පිළිගත් එකත් එක්තරා ආකාරයකින් හොඳයි කියන්නයි තියෙන්නේ. අද දවසේ මගේ මුඛය ශ්‍රී මුඛයක් නොවේ මංගල රැලියේදී සජිත් කියයි අද අරුණ පුවත්පතේ ඡායාරූප වාර්තාව මේ සම්බන්ධයෙන් ගෙනෙනවා. අපි ඉන් අනතුරුව යන්නේ තවත් විශේෂ කතාවකට. ඒ කතාව තමයි
දැන් මේ රණවිරු ගායට පාඩමක් උගන්වනවා කියලා කිව්වේ 17 වෙනිදා ඒ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර රණවිරු ගායට පාඩමක් උගන්වනවා කිව්වම ගාය හොඳ කර රණවිරුවන්ට ඇතුළත තියෙන අඩලුහුඩුකම් මේ වගේම ඇතිවලා තියෙන ප්‍රශ්න निराකරණය කරලා නිදහස් කරනවා වුණා කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර වේදිකාවේදී කිව්වා පෙරේද දවසේ. ඒ අනුව රණවිරුවෝ එසේ නිදහස් වේවිද නැද්ද වැරදිකරුවෝද නිදහස් වෙනවද නැත්නම් ඇත්තටම අසාධාරණ ලෙස අත්තරංගෝඩ ගත්තයි නිදහස් වෙනවද කියන ප්‍රශ්නේ මෙසේ මතුව තිබෙන වෙලාවේ සමාජයේ ඊයේ තවත් විශේෂ තීන්දුවක් ලැබෙනවා. අරුණ පුවත්පත් ප්‍රධාන සිරස්තලෙන් ගෙනෙන්නේ එය. යාපනය මහාධිකරණයේ වසර 30ක දඬුවමක් ලබා දුන්නු ද පුනරින් දූෂණ නඩුවේ සෙබළු හතරම නිදහස් කරන්න ඊයේ දවසේ අභියාචනාධිකරණය නියෝග කළා. ඔවුන් නිදොස් කොට නිදහස් කරන්න යයි අභියාචනාධිකරණය තීන්දුව කළා. පුනරින් සමූහ දූෂණ නඩුවේ විත්තිකරුවන් වෙච්ච යුද හමුදාවේ සිව් දෙනෙකුට බරපතල වැඩ සහිතව වසර 30 බැගින් සිරදඬුවම් නියම කරමින් යාපනය මහාධිකරණයේ ලබා දී තිබූ නඩු තීන්දුවයි ඊයේ අභියාචනාධිකරණය විසින් අහෝසි කරේ. ඔවුන් සිව් දෙනාම මේ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන්නට කියලා සඳහන් කර තිබෙනවා. ඒකම තමයි මේ පුනරින් මේ මෙහිදී හතර දිනක් නිදහස ලැබුවා. මෙයාගේ නම් නොකරු නොකියුවත් අභියාචනාධිකරණයේ මේ විත්තිකරුවන් නිදහස් කිරීමට තීන්දුව කළේ යාපනය මහාධිකරණයේ 2015 දුන් නඩු තීන්දුවට එරෙහිව ගොනු කර තිබූ ඇපල් විභාගය ප්‍රකාශයට පත් කිරීමේ අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේ දෙදෙනා යන විනිසුරු මඩුල්ල හමුවේ මේ ඇපෑල සලකා බැලීම සිද්ධ වුණා ඊයේ දවසේ. ඒ අනුව 2010 ජුනි 5 වෙනිදා පුනරින් විශ්ව මඩුවේදී මේ සිද්ධිය වුණා කියලායි කියන්නේ. මහරෑ පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කියමින් නිවසට ඇතුල් වෙච්ච යුද හමුදාවේ සිටි දෙදෙනෙකුගෙන් තිදෙනෙකු මව සමග නිදාගෙන සිටින දියණිය එළියට ඇදගෙන වී දූෂණය කර ඇති බවට යාපනය මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී සාක්ෂි ඉදිරිපත් කළ තිබුණා. ඇපැල් විභාගයට ගත් අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥරුන් පෙන්වා දුන්නේම දැරිය දූෂණය කළ බව කියන හමුදා නිලධාරීන් නිසියාකාරව හඳුනාගෙන නැති බව. එම වරද සිදු කළ හමුදා නිලධාරීන් කවුරුන්ද යන හඳුනාගෙන නැති බව නඩු විභාගයේදී ඉදිරිපත් වෙච්ච සාක්ෂි වලින් පෙනී යනවා කියලා නීතිපති වෙනුවෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ඇලෝයි රත්නායක මහතා පිළිගත්තා. මේ නඩුවේ හතරවෙනි විත්තිකරු වෙච්ච අදාළ පුද්ගලයා මේට පෙනී සිටියේ නැහැ. කෙසේ වෙතත් මෙහිදී ඔවුන් නිදහස් කරා කියලා පුවත්පතේ කියනවා. ඉතින් නිදහස්ුනේ තාක්ෂණික කරුණක් මතනම් නිදහස්ුනේ යම් කිසි ආකාරයක හඳුනා නොගැනීම මතනම් ඒ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් තිබෙන්න පුළුවන්. අපි කියන්නේ නීතිය ඉදිරියේදී යම් ප්‍රශ්න විසඳුනොත් හෘද සාක්ෂි ඉදිරියේදී මේ ප්‍රශ්න විසඳෙනු ඇති බව. අපිට කියන්නට තියෙන්නේ කෙසේ හෝ එම දැරියට දමිළ දැරියක් වුණත් සිංහල දැරියක් වුණත් කවුරුන් හෝ එවැනි අත්දැකීමකට කුමන හෝ හේතුවක් හින්දා කවුරුන් විසින් හෝ එවන් දෙයක් සිදු කරා නම් මහා පාපතර ක්‍රියාවක්. ඉතින් ඒ ක්‍රියාව ඒ කොහොම සිදු වුණාද කියන ප්‍රශ්න නීතිය හමුවේ කියන කතාව මේ විදිහට තියෙනවා. අපි දන්නේ නැතර මොකද වුණේ කියලා. හැබැයි ඒ දැරියට එහෙම අසාධාරණයක් වෙලා තිබෙන බව කෙසේ හෝ වෙලා තිනු අඳුරගත්තත් නැතත් කවුරුන් හෝ කළ තිනන ඒක බරපතල ප්‍රශ්නයක් නෙවෙයිද. අපි යනවා මෙතනින් උපුටා දක්වන්නට මේ රතුපස්වල කතාව සම්බන්ධයෙන්. අද දවසේ උපශීර්ෂ වාර්තාවේ රතුපස්වල වෙඩි තැබීම යුද හමුදාවේ හතරකට අධිචෝදනා එල්ල වෙනවා. පානීය ජලය ඉල්ලලා වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී වෙඩි පහර එල්ල කළ පහර දී පාසල් සිසුවෙකු සහ තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබපු ශ්‍රී ලංකා යුද හමුදාවේ විත්තිකරුවන් සිව් දෙනෙකුට ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර බාර දීම ඊයේ දවසේ සිද්ධ වුණා. අරුණ පුවත්පතේ සිරස්තලයයි මේ කතාව ගෙනෙන්නේ. විත්තිකරුවන් සිව් දෙනාට එරෙහිව චෝදනා හතරක් ඇතුළත් අධිචෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේදී ගොනු කර තිබුණා. උපුටා දක්වන තොරතුරු වාර්තාව අද මේ විදිහට. මේ අතර අද දිනමින පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වෙනි සංවත්සරයේ 7000කට වැඩි පිරිසකට උසස් වීම් ලබා දීමට හැකියාව ලැබී තිබෙන බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. ඒ අනුව තමයි උපුටා දක්වන සිරස්තලයේ අද දිනමිනෙන් එහි කියනවා මේ අනුව මේ සඳහා විශාල පිරිසක් බලාපොරොත්තු වෙන සිටි උසස් වීම් ලබා දෙන්නට හැකියාව ලැබුණු බව. මෙවැනි පිරිසකට එකවර උසස් වීම් ලැබුණු පළමු අවස්ථාව මෙය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මේ බව ගාලු මොදොර පිටියේ පැවති 70 වන සංවත්සර උළෙලේදී ඊයේ කිව්වා. නිලධාරීන් 210ක් සෙසු නිලයන් 7000ක් උසස් වීම් ලැබනවා. 70 වසරක ඉතිහාසයේ වැඩිම උසස් වීම් ප්‍රදානය කළ පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක උසස් වීම් ලබා දෙන කාලය මේ කාලය බව එහිදී කියා සිටියා. මේ සියල්ල වෙනකොට ඊයේ දවසේ තවත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිද්ධ වුණා. මොකෝ මෙච්චර පරක්කු කියලා ඇහුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුව සුබ මොහොතින්. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් හිමාලයකම් දයාසිරි ජයසේකර මහතා මේ වෙනුවෙන් අත්සන් තැබුවා.
අනික් පැත්තෙන් ගිවිසුම් හුවමාරු කරගත්තේ පොදු ජන පෙරමුණේ සාගර කාර්යව සම්නීතිච්චතුමා. අපි වෙලා බලමු. සුෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටොයි. අද මෞබිම පුවත්පත ප්‍රධාන සිරස්සලේ විදියට ගෙනෙන්නෙත් මෙයයි. ඒ අනුව මේ අවස්ථාව සඳහා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් සාගර කාර්යව සම්මහතා ඉන් අනතුරුව මේ ගිවිසුම් පත් හුවමාරු කරගත් අවස්ථාව මේ ඡායාරූපයේ දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහල් ලක්ෂ්මන් පියදාස මහතා, ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල සිල්ල මහත්මයා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහත්මයා, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්මයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙහෙලිය රමුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ ශාන්ත බණ්ඩාරනායක මන්ත්‍රීවරුන් මෙහි ඉන්නෝ. රොමේෂ් එන නායකයා පරිසර පොරොන්දුව රැකිය යුතු බව කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. පරිසරය රැකගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසිලස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දවසේ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව සෑම දිනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ තියෙන කාරණින් ඔබට ගිහිල්ලා එන හැම කෙනෙක්ම මේ වෙනුවෙන් කටයුතු කරන්නට ඕන. කොටුව ජනාධිපති මන්දිරයේ පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රධානෝත්සවයේ අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් ජනාධිපතිතුමා මේ දවස්වලදී නිර්පාක්ෂික වෙලා ඉන්නේ. අද දවසේ ඒ කතාවත් එක්ක ජනාධිපතිතුමා දේශපාලන කතා නැහැ, වෙන කතා නැතුව මෙන්න මේ කතාවල ඉන්නවා කියලා පේන්න තිබෙනවා. ඒ අතරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. කෝප් කමිටුවට පාස්කු ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයට පොරොන්දු වුණා සහනමල්ලක් දෙනවා කියලා දීපු සහනයක් තාම නැහැ. සංචාරක හෝටල්වල බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් විමසනවා. පාස්කු ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයට මේ රජය ලබා දෙනවා කියපු පොරොන්දු සහ මෙතෙක් ඉටු කරනවා කියපු පොරොන්දු කිසිවක් ඉටු කළ නැහැ. සංචාරක වෘත්තිකයෝ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවට ගියා, පැමිණිල්ලක් කරා. එහෙදි ඔවුන් කිව්වා දෙනවා කියපු ටික අඩුගානේ ඉෂ්ට සිද්ධ කරන්න. මොකද මේ ප්‍රහාරයෙන් පස්සේ ලොකු බරක් දරනවා, ලොකු ණය මුදල් ගෙවනවා, ලොකු පොලියක් ගෙවනවා, පොලිය කපනවා කිව්වා. කෝ කරපු දේවල්. ඉතින් දැන්ට සංචාරක ක්ෂේත්‍රයේ ඇති ගැටලු වගේම සංචාරක ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් යෝජනාවලියක් එහෙදි ඉදිරිපත් කරලා තිනවා. සංචාරක වෘත්තිකයන්ගේ සංගමය තමයි මේ යෝජනාවලිය ඉදිරිපත් කරලා තිබෙන්නේ. උපුටා දක්වන්නේ අද දවසේ දිවයිනෙන්. මම යනවා ලංකාදීප වාර්තාවට. කෝටි 2676ක් පාඩු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලය කෝටි 20,000කට වැඩිය ණයක් අරගෙන තියෙනවා. කෝප්ස් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කියන්නේ මෙහෙම ණය ගත්තේ කොහොමද? ප්‍රශ්නේ ඒකනේ. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙන ලාක කොහොමද මෙහෙම ගත්තේ? පොදු ව්‍යාපාර කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පහුගිය අටවැන්දා තිබුණා. ඒ අවස්ථාවේ තමයි විදුලි බල මණ්ඩලයේ සභාපති රකිත ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එකතු වුණාම ඔවුන්ගෙන් අහන්නේ විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය කරන්නේ මණ්ඩලයෙන් පත් කරපු නිලධාරීන් එකඟුණා කියලා LTL සමාගම කෝප් කමිටුවට කිව්වා. කවුද ඒ අධ්‍යක්ෂවරු පස්තනා කියලා මෙහිදී අහනවා. ඊට පස්සේ කොහොමද විදුලි බල මණ්ඩලය වෙනුවෙන් නම් ඔවුන් තීරණ ගන්න ඕන? කවුද විදුලි බල මණ්ඩලය වෙනුවෙන් නම් ඒ අය පත් කරේ? කොහොමද ඒ දේවල් වෙන්නට ඕන? විදුලි බල මණ්ඩලයේ සභාපති කියනවා මේ එක්කම මේ දේවල් කරන්න කාගෙන්ද ආරක්ෂාව ලැබුණේ කියලා වෙලා. ඉතින් කොහොම හරි මෙහෙම අවසානේ ගියන් පස්සේ කෝප් කමිටු සභාපතියා කියනවා මේ පිළිබඳ අපට පූර්ණ වාර්තාවක් දෙන්න, විදුලිය මිල ගැනීම විලදීම ගැනීම අවශ්‍යතාව හඳුනා ගන්න ඕන. මේක කෝටි 300ක ව්‍යාපෘතියක්, ජෙනරේටර් 50ක් ගෙනව, 12ක් මේ වෙනකොට අක්‍රියයි. මොකද්ද මේ වෙන්නේ කියලා අපිට ඇත්තට කියන්න කියලා කියන්නේ. ඉතින් රටේ ජනතාවගේ සල්ලි වලට සිද්ධ වෙන තවත් කනගාටුදායක ඉරණමක් තමයි මේ විදියට අපි පෙන්නුවේ. අපි කෙමෙන් කෙමෙන් යන්න සූදානම්. අද යලිත් වතාවක් කතා ගොඩක් තිබෙනවා LPT ඡන්දය දෙසට. ඒ අනුව ඊයේ වෙනකොට සමස්ත ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 156ක් මැතිවරණ කොමිසමට ලැබිලා තිබුණා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ දවසේ කිව්වා ඊයේ පස්වරු 4:30 දක්වා කාලය තුළ ලැබී තිබිච්ච පැමිණිලි සංඛ්‍යාව 156ක් බව. ඒ අනුව පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, ඒ වගේම මැතිවන් නීති උල්ලංඝනය කිරීම, මේ සියල්ල සම්බන්ධයෙන් තමයි දිවයින සිරස්සලේ ගෙනෙන්නේ මේ සම්බන්ධයෙන් එල්ල වෙච්ච චෝදනාව. කෙසේ වෙතත්
ලැබී තිබෙන මේ තොරතුරු සහ ලැබී තිබෙන චෝදනාවන් එක ඉස්සරහට අපිට හිතන්න පුළුවන් මේ ප්‍රමාණය කොච්චර ඉස්සරහට යයිද කියලා. මේ අතර ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය අද තියෙන වෙලාවේ ඡන්දෙට ඡන්ද පෙට්ටි ගෙනියමින් ලැහැස්ති වුණා ඊයේ දවසේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඔවුන් ගමන් කරමින් සිටි ආකාරය මේ චාරුපේ ගෙන්නෝ. අද මේ අද ඇල්පිටිය ඡන්දයට නිරීක්ෂකයෝ 30ක් එක්කාසු වීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ සියල්ල එක්ක අපිට හිතන්නට වෙන්නේ ඉස්සරහට මොනව වෙයිද කියලා. ඉතින් අපිට ආසන්න වශයෙන් තවත් තොරතුරු වාර්තා කරනවා බොහෝ පළාත් සභා මැතිවරණයන්, ඒ වගේම ප්‍රාදේශීය සභා මැතිවරණයන් මේ තිබිච්ච බොහෝ ඇල්පිටි ආසනයේ හැසිරිච්ච විදිය, ඒ වගේම තවත් තොරතුරු. මේ වෙලාවේ අපි සම්බන්ධ කරගන්නවා ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ ඉඳ අප අද දරන වෙනුවෙන් එහි රැඳී සිටින නදුන්. අයිබෝන් නදුන්, සුබ උදෑසනක්. තව විනාඩි 10යි. විශේෂයෙන්ම ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහාවිද්‍යාලයේ ආසන්නයේ ඉතින් අපි සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කර සිටිනවා මේ මොහොතේදී දරණ අරුණ සමගින් සම්බන්ධ වී සිටින සියලුම දෙනාට. විශේෂ මතක් කරන්න ඕනේ ඔබ කියූ ආකාරයටම හරියටම උදෑසන 7ට තවත් මිනිත්තු 5ක් වගේ කාල සීමාවක් තියෙන්නේ. ඉතින් උදෑසන 7ට හරියටම ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ආරම්භ වීමට සියලුම කටයුතු මෙවන විට සූදානම් කර තිබෙනවා. ඉතින් උදෑසන 7ට ආරම්භ වන ඡන්ද විමසීම අද පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඡන්ද මධ්‍යස්ථාන 47කදී තමයි මේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. මේ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය ගැන මතක් කළොත් එහෙම පූර්ණ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කරපු විදිහටම විශේෂ ආරක්ෂක සැලැස්මක් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් අපි සූදානම් තවත් මිනිත්තු 5කින් පමණ නැවතත් ඔබත් එක්ක සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම ඡන්ද විමසීම ආරම්භ වූ සැනින් ඒ පිළිබඳ සජීවී තොරතුරු ඔබත් එක්ක වෙදා හදා ගන්න අප සූදානම්. නැවතත් අවස්ථාව චතුර ඔබට. නදුන්, තව විනාඩි 9කින් අපි ඔබව සම්බන්ධ කරගන්නවා යලිත් වතාවක්. ඉතින් ඇල්පිටිය ඉතිහාසයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඉතිහාසගත ප්‍රතිඵල අනුව 80% ආසන්න වශයෙන් ඡන්ද ප්‍රතිඵලය ලබා ගන්නට ඕන. මෙවර ජයග්‍රහණය කරන්නට නම් අනිවාර්යෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්න පෙන්නන්න නම් කියලා විජිත් විජේමුණි සොයිස මහත්මයා කිව්වා. ආසන්න වශයෙන් ඉතිහාසයේ සසදා බැලීමේදී මැතිවරණ කොමිසම් සභාවේ වාර්තාවලට අනුව 2002 වසරේ පමණයි පළාත් පාලන ඡන්ද විමසීමේදී මැතිවරණයේදී ජයග්‍රහණයට පත් වෙලා තිබෙන්නේ ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂය. ඒකම අනිකුත් පක්ෂ ගත්තොත් අපි ගත්තම 159ක පමණ ප්‍රමාණයක් ලබාගෙන තියෙන වැඩිම ප්‍රතිශතයක් විදිහට 2015දී ඇල්පිටිය ආසනයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණයත් එක්ක 139ක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒකම අනිකුත් පළාත් පාලන මැතිවරණ 2011දී අපි 158ක් ලබන් තියෙනවා කියලා කිව්වා. ඉතින් මෙහෙම ගිහිල්ලා පුළුවන් වෙයිද මේ ප්‍රතිඵලත් එක්ක ප්‍රතිශතත් එක්ක මේ ගමන මොකක් වෙයිද? අනිකුත් අපේක්ෂකයෝ ස්වාධීන කණ්ඩායම් ඉන්නෝ. අපි බලමු අද රාත්‍රිය වෙනකොට ඇත්තටම මේ එකිනෙකා එල්ල කරගන්න චෝදනායක ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා. අද රාත්‍රියේදී ජංගම නිරීක්ෂණ රථ දෙකක් අද යොදලා තියෙනවා මැතිවරණ නිරීක්ෂණය සඳහා. ෆෙඩරල් සංවිධානය කියන්නේ අද ඇල්පිටිය ඡන්දයට නිරීක්ෂකයෝ 30ක් එක්කාසු වෙනවා. මේ ඡන්ද විමසීම පොඩියට තිබුණට හැමෝගෙම අවධානය යොමු වෙන හින්දා ඒ අනුව ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 4ට අවසන් වුණායින් පස්සේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන තුලම මේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කරනවා. කතා ගොඩක් තියෙනවා කියන්නේ ඇල්පිටියේ ඉඳලා තොරතුරු වාර්තා කරන්න අප කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා. අපි රැඳෙන්නේ දෙරණ අරුණ සමග. තව බොහෝ තොරතුරු ගෙනෙන්නම් මේ විරාමෙන් අනතුරුව. ඡන්දෙ දුන්නාට පස්සේ හැදුණු ආණ්ඩුව මොකක්ද? අර පරණ ආණ්ඩුවම තමයි. ලංකාවට ජාත්‍යන්තර ගුවන් දුරපළුව දෙකක් මොකටද කියලා අහපු අය අද පලාලි ගුවන් දුරපළුව ජාත්‍යන්තර ගුවන් දුරපළුවක් බව නම් කරනවා. මතක තියාගන්න ගෝටා, නොවැම්බර් මාසේ 16 වෙනිදා තියෙන්නේ ජනාධිපතිවරයා තේරීමේ ඡන්දය මිස අධිකරණයක විනිසුරුවරයෙකු පත් කිරීමේ ඡන්දයක් නෙමෙයි. හලෝ, මතක තියාගන්නවා තමුතේ. ගෝල් ෆේස් එකේ ප්‍රතිඵලය පරයා යන ප්‍රතිඵල කැල්පිටියෙන් ආපුහාම එක්සත් ජාතික පක්ෂයේ අතල් කුඩු වෙනවා. ඔක්කොම කන්න ඕනේ අම්මා. බයි. අපි ෂෙයා කරගමුද? කවුද කරන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දත්කුර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ෂෝක් අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත් වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. මම්ස් කිචන් එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම රෙස්ටුරන්ට් රස්ටම් බිරියානි. ඒක චැලෙන්ජ් එකක්. පුළුවන්ද? ඔව්.
නුවඳින්නම් රෙස්ටරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි કૃතිම පාට કૃතිම රසකාරකත් නැහනේ නෝ ෂෙෆ් ස්පෙෂල් බිරියානි මික්ස් නැවුම් කුළුබඩු පදමට මුසු වී ඇති නිසා ගෙදර හදන බිරියානි රෙස්ටරන්ට් එකේ වගේම රසයි ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටරන්ට් එක මම්ස් කිචන් නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ආවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැ නේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර්බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර්බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන් නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර්බේස් තමයි. Dialog per day home broadband router එක. දැන් GB 1ක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. ආ, නයනකේ? නංගි, ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ආවා. දැන් බලන්න නංගි, අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. සෝරි බරක් වුණා. වීසා ඉන්ටර්වියු තිබ්බාද? බැංක් එකකටත් යන්න වුණා. හොලිඩේ එකක්ද? තෝ ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න. බැංක් ලෝන් එකකුත් දානවා ඒකට. සිරි ආයේ මොකටද රටේ යවන්නේ ළමයින්ව? ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ තියෙති. ඉදත් කොවන් ඔස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. ඔබේ සම බිලිඳු සමට වඩා 30%කින් ඝනකම වැඩි. ඒ නිසාම සමේ තෙතමනය ගැඹුරෙන් රඳවා ගත යුතුයි. Vaseline DePresto ඔබේ සමට අවශ්‍ය තෙතමනය දස ගුණයකින් ලබා දෙමින් ඔබේ සම පෝෂණය කරයි. Vaseline ඔබව සුරකින සම සුරකින. දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. හරිත තේ සාරයෙන් අනුන හඳුන්වා දෙන සේරී ග්‍රීන් ටී ඇන්ටි රින්කල් ෆේස් වොෂ්. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැකගෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. සේරී ග්‍රීන් ටී ෆේස් වොෂ් ඔබ තවත් ලස්සන කරයි. මේ ඉන්නේ මගේ තංග මල්ලියා. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දරුවන්ට කරන්න තැඟට ශක්තියක් ඕනේ. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට තැඟට වැටෙන්නම ඕනේ. ප්‍රෝටීන් සහතන් තුලින් නනුන කෙලොක්ස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තියක්. චූටි දුව. මෙයාගේ තංග වැඩවල නම් ඉවරයක් නෑ. අනේ මෙහෙමත් තංග මල්ලක්. කෙලොක්ස් චොකෝස් කිරිවලටම හරියන පෝෂණීය මිතුරා. මිස් මේ ෆයිල් එක පාස් කරුවොත් මිස්ටර් හැමදාම ওই විදිය අලුත් ඇඳුම් අඳින්න පුළුවන් වෙයි. තරහ වෙන්න එපා ලේකම්තුමා. මේවා වලට මගේ තීරණ වෙනස් කරන්න බෑ. තව දෙයක්. මගේ ප්‍රතිපත්ති වගේම ඇඳුම් වල අලුත් එළිය නැති කරන්න බෑ. Bright Crystal තාක්ෂණයෙන් නෙන නවරින් සෑම සේදීමකින්ම ඇඳුමට අලුත් එළියක්. මං කිව්වේ මේ බයික් එක ගත්ත ගිනි පොලියෙන් කියලා. ඈ? චැම්පියන් සේව ගිනි පොලියේ. පොලියෙන් නිතුරු කරන ජීවිත සුපිරි පෑනේෂියා බැංකුවේ කරන්න ඉදිරි මැෂිමින් හෝ දැතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන දීරය
දෙරණ අරුණ Sri Lanka's breakfast show ඔබ යලි දෙරණ අරුණ සමග වෙන කොහේ යන්නද ඇල්පිටියට නොයා හිරන්දී සිටිනවා අප වාර්තාකරුවන් කීපපලක් ප්‍රාදේශීය වාර්තාකරුවන් රැඳී සිටිනවා ලංකාවේ පළමු වතාවට මෝජෝ බලකාය ඔස්සේ ඉතාමත්ම ශක්තිමත් තෝරම තැනක ඉඳලා තොරතුරු වාර්තා කරන්න පුළුවන් වාර්තාකරුවන් පිරිසක් අපත් සමග ඉන්නවා ඒ අනුව මේ ජංගම දුරකථනය ඔස්සේ අපත් සමග සම්බන්ධ වෙනවා දෙන්න මෝජෝ ෆෝස් වෙනුවෙන් සම්බන්ධ වෙන සනත් පතිරණ හයි බොන් සනත් සුබ උදෑසන ඔව් මම මේ වෙනකොට ඉන්නේ එල්පීටී ශාන්ත තෙරේසා කණිටු විදුහල ඉදිරිපිට මෙම ස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටා තිබෙනවා එල්පීටී ප්‍රාදේශීය සභාවේ ඡන්දය මේ වෙනකොට ආරම්භ වුණා ඉතාමත්ම යුහුසුලුව උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එල්පීටී ප්‍රදේශයේ ජනතාව මේ වෙන විට මෙම ස්ථානයට පැමිණෙනවා මෙම ස්ථානයේ සමග තවත් ඡන්ද මධ්‍යස්ථාන 47ක් ක්‍රියාත්මක වෙනවා මේ එල්පීටී ඡන්දය විමසන්නට ඡන්දදායකයින් 53384 දෙනෙක් අද ඡන්දය ලබා දීමට නියමිතයි එල්පීටී ප්‍රාදේශීය සභාවේ තමන්ගේ ගමේ මන්ත්‍රීතුමා තෝරා ගැනීමට. තනත් ගමේ ඡන්දේ වුණාට බොහොම වඩාත් කතාබහට ලක් වෙන ඉතාමත්ම ජනප්‍රිය ඡන්දයක් වෙලා මේ ඉතාමත් කෙටි කාලයක් තුළ බැලුවොත් මේ ගෙවිච්ච අවුරුදු කීප තුළ 53000 දක්වා මේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 35000කට ආසන්න ඡන්දදායකයෝ ප්‍රමාණය. ඉතින් වැඩි වෙච්ච පිරිස ගත්තම තරුණ ප්‍රජාව වගේද පේන්නේ කොහොමද මේ තත්ත්වය අපිට පැහැදිලි කිරීමක් කරනවා නම් ගමේ කට්ටිය විදිහට? ඔව් තරුණ ප්‍රජාව ඒකම ගමේ ජනතාව ගැන කියනකොට බොහොම උනන්දුවක් තියෙනවා. ඒකම අද උදෑසනම අපි දැක්කා මෙතන පේලියට ඉන්නව ජනතාව. ඒකම අද මේ හොඳ කාලගුණ තත්ත්වයකුත් තියෙනවා. ඒකම දැන් මේ වෙනකොට හිරු රශ්මිය පතිත වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන්ම කාලගුණය පැවතුනොත් හොඳ ඡන්දයක් බලා ගන්න පුළුවන් අපිට බලන්න. මොකද හේතුව පොඩි පාළු ගතියක් තිබුණා ප්‍රදේශයේ ගාන දිස්ත්‍රික්කේ පුරාම හැම ප්‍රාදේශීය සභාවකම නගර සභාවකම ඡන්දය පැවැත්වෙද්දී එල්පීටී ප්‍රාදේශීය සභාව ඡන්දය පැවතුනේ නැති හින්දා මේ ප්‍රදේශයේ ජනතාවට බොහොම පාළු ගතියක් තමයි තිබුණේ. තමන්ගේ ගමේ මෙම්බර් මහත්තය එහෙම නැත්නම් තමන්ගේ සභිකයා තෝරා ගැනීමේ අවස්ථාව ඔන්න දැන් උදා වෙලා තිනවා. උදෑසනම හොඳ උනන්දුවක් තිබුණා. ඒකම කියන්න ඕන හොඳ ආරක්ෂාවක් ලබා දීලා තිනවා පොලිසියෙන්. පොලිස් නිලධාරීන් 800ක් පමණ මේ වෙනකොට රාජකාරී වෙරිය දී සිටිනවා. ඒකම ඡන්ද පොළ නියෝජිතයින් 600ක් පමණ සේවයේ නියුතු වී තිබෙනවා. අපිට පේනවා ඇති පිටිපස්සෙනුත් මේ වෙනකොටත් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ගමන් කරන ආකාරය ඉතින් ඒකම ඉතාමත්ම උනන්දුවෙන් තමයි ජනතාව මෙම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද දවසේ සූදානම් වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි සනත් පතිරණ සම්බන්ධ වුණාට අපි ඔබ සම්බන්ධ කරගන්නවා නිරන්තරයෙන්. මොකද අද දින 24 ලංකාවේ කම් ප්‍රවෘත්ති නාලිකාව අපි 24 නාලිකාව ඔස්සේ දිගටම මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙනවා. ඉතින් ඔබ හිතන්න කල්පනා කරලා බලන්න මොහොතක් ඡන්ද 18000ක් වැඩි වෙලා තියෙනවා. ඡන්ද 35000 ඉඳලා ඡන්ද 53384 දක්වා ඡන්ද වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඡන්ද ආසන්න වශයෙන් මේ 18000 කොහොම හැසිරෙවිද ගෙවිච්ච ප්‍රතිඵලත් එක්ක අපිට බලන්න වෙන්නේ යන ආසන්න මැතිවරණ දෙක විදිහට පැවතිච්ච පළාත් පාලන ආයතන පළාත් සභා මහමැතිවරණය සහ ජනාධිපතිවරණ ප්‍රතිබලත් එක්කයි. මොකද 2011න් පස්සේ ඡන්දයක් තිබිලා නැහෙනේ ගමේ කෙනාපත් කරගන්න. අපි යනවා නදුන් සම්බන්ධ වෙනවා යලිත් වතාවක් අපත් සමග රැඳී සිටින ඔහු තවත් සානේ කැල්පිටියේ. නදුන් ඔබ කොහෙද ඉන්නේ? නදුන් ඔව් චතුර මේ වන විට වෙලාව හරියටම 7:04 මේ වන විට එල්පීටී ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ආරම්භ වෙලා තමයි තිබෙන්නේ. මේ වන විට මා රැඳී සිටින්නේ තලගස්පේ කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේ. ඉතින් ඔබට මගේ පිටුපසින් පෙනෙනවා ඇති මේ මම රැඳී ඉන්න ස්ථානයත් එක් ඡන්ද මධ්‍යස්ථානයක්. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ එල්පීටී ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට මෙවර මේ ප්‍රදේශයේ ඡන්දදායකයින් 53384 දෙනෙකු සුසුකම් ලබා තිබෙනවා. ඉතින් ඡන්ද මධ්‍යස්ථාන 47ක මෙම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අද දවස පුරාවටම විශේෂයෙන් පස්වරු 4 දක්වා මේ ඡන්ද විමසීම මෙතැන් සිට පැවැත්වීමට නියමිතයි. ඒ වගේම තමයි මැතිවරණ කොට්ටාෂ 17ක් වෙනුවෙන් විශේෂයෙන්ම ඒ එක් එක් කොට්ටාෂයෙන් විශේෂම සභිකයින් තෝරාපත් කර ගැනීමට නියමිතයි. ඊට අමතරව දෙවන ලයිස්තුවෙන් තවත් අපේක්ෂකයින් තවත් සභිකයින් 11 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. ඒ අනුව සමස්ත
සභිකයින් ප්‍රමාණය 28 දෙනෙක් බවට තෝරාපත් කර ගැනීමට නියමිතයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට. ඉතින් අද විශේෂම සිකුරාදා දවසක්. ඉතින් ඒක නිසා අප බලාපොරොත්තු වෙනවා මේ ඉතාමත් ඉක්මනින් අද කාර්යාලයේ දිනයක් නිසා උදැසනින්ම තම ඡන්දදායකින් මේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇදී පැමිණ තමන්ගේ ඡන්ද අයිතිය භාවිත කරයි කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම කලිනු සඳහන් කරපු විදිහට මේ ප්‍රදේශයේ ආසන්නයේ සහ මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම පොලිසිය විශේෂ ආරක්ෂක සැලසුම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඡන්ද පෙට්ටි ප්‍රවාහණයේ ඒ දවසේ සම්පූර්ණයෙන්ම සිද්ධ කළා. ඒ කටයුතු සියල්ලම මේ වැඩමිට අවසන් කරලා තමයි තිබෙන්නේ. ඉතින් අද පස්වරු 4 දක්වා මේ ඡන්ද විමසීමේ කටයුතු පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා. පස්වරු 4ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වුණාට පසු මේ ඡන්ද මධ්‍යස්ථාන වලදීම තමයි ඒ ඡන්දය ගණනය කිරීම සිද්ධවන්නේ. ඉන් අනතුරුව අවසන් ප්‍රතිඵලය හැබැයි නිකුත් කරනු ලබන්නේ ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරී ගොඩනැගිල්ලේ සිට. ඉදින් අපි සූදානම් පසරු 4 දක්වා මෙම ස්ථානයේ රැඳී සිටින්න විශේෂයෙන්ම මේ අවට ඡන්ද මධ්‍යස්ථාන වලට සංචාරය කරමින් ඒ පිළිබඳ සවිස්තර තොරතුරු ඔබ වෙතට වාර්තා කරන්නට අප සූදානම්. ඉදින් නැවත සම්බන්ධයේ බලාපොරොත්තුවෙන් චතුර ඔබට නැවත අවස්ථාව ලබා දෙනවා. ඔම සූති නදෝන් 1965 මහමැතිවරණ පස්සේ එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ජයග්‍රහණය කරන්නේ 2002 අවුරුද්දේ. ඒ 2002 අවුරුද්දේ පැවතිච්ච පළාත් පාලන මැතිවරණයේදී අනෙක් සියලු ජයග්‍රහණයන් අරගෙන තියෙන ශ්‍රී ලංකා එවකට පොදු පෙරමුණ, ඒ වගේම නිදහස් පක්ෂය මේ විදිහට. ඉතින් මෙවර කොහොම වෙයිද පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරයිද නැද්ද? එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය 2002 වගේ ජයග්‍රහණය කරයිද නැද්ද? බලන් ඉන්න රෑ වෙනකන් අපි ඉන්න තොරතුරු කියන්නේ. මේ අතර ඊයේ ගෝල් ෆේස් එකට ආපු විශාල පිරිසක් බලාගෙන හිටියා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය. තව විශාල පිරිසක් බස්සත විශාල ප්‍රමාණයක් කොළඹට ගෙන්වලා තිබුණා. ඒ අනුව අපි යමු සජිත් ප්‍රේමදාස මහතා එහිදී කළ කතාවට. ඒ අතර මෙම වේදිකාවට නැගුණු දබර අමිල හිමියන් බොහොම සැර කතා කීපයක් කිව්වා. තවත් දේශපාලන සභිකින් කීප පළක්ම කතා කළා. අපි යමු මේ කතා අහන්න. ආරම්භයේදීම වැදගත් කරුණක් පිළිබඳව මම සමාව ඉල්ලන්නට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවකදී අත්තරද්දකින් මට කියවුණා ශ්‍රී මුඛය කියලා මගේ මුඛයට. මගේ අතින් ඒ සිදුණු අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයනුත් රටේ ජනතාවගෙනුත් බැගෑපත් සමාව ඉල්ලා සිටිනවා. අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාවේ මොනම ආකාරයකටවත් හොරකමට ඉඩ තබන්නේ නැහැ. දූෂණයට වංචාවට ඉඩ තබන්නේ නැහැ. කවුරු හරි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බලාගෙන ඉන්නවා නම් ඒ අරමුණට පරස්පරව කටයුතු කරන්න මම ඒ අයට කියනවා. ආණ්ඩු හදනවා වෙනුවට දැම්මම ඒ ඇත්තෝ ටික ගෙදර ගියොත් හොඳයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දෙන්නට ඕන. ඇස් දෙකටම යුද්ධය ජයග්‍රහණය කරලා ඔප්පු කරපු අයටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. තමන්ගේ ඇස් ඉස් මස්ලේ පරිත්‍යාග කරලා මේ රටේ යුද ජයග්‍රහණයට 30 වසරක යුද සාපයට රණ බිමේ ඉඳලා ඒ විශිෂ්ට නායකත්වය ලබා දුන්නු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නැතිතුමාට අපි මේ රටේ ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර දෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම කියන්න කැමති අපේ රජයක් තුල දේශපාලඥයෝ කාටවත් ජම්පර අඳවන්නේ නැහැ. මගේ තේජස්කමින් මගේ ශක්ති සම්පන්න භාවයෙන් ජනබලෙන් මම එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගත්තයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. තේ සජිත් ප්‍රේමදාස මහතාගේ තේජස ගැන මේ විදිහට කතා බහට ලක් වෙනකොට එතුමා ලක් කරනකොට එතුමා විසින්ම ඊයේ දවසේ මම වේදිකාවේ සිටි දඹර අමිල හිමියන් මෙසේ ප්‍රකාශ කළා. අපි දැක්ක සල්ගාදු ක්‍රීඩාංගණයේ මංගල රැලිය මිනිහගේ මොකද කිව්වේ? අසාධාරණ ලෙස හිරගත කොට ඇති රණවිරුවන්ව නිදොස් කොට නිදහස් කරනවා කියලා මතක තියාගන්න ගෝට. නොවැම්බර් මාසේ 16 වෙනිදා තියෙන්නේ ලංකාවේ ජනාධිපතිවරයා තේරීමේ ඡන්දය මිස
අධිකරණයක විනිසුරුවරයෙකු පත්කිරීමේ ඡන්දයක් නෙමෙයි හලෝ මතක තියාගන්නවා තමුතේ. එදා තමන්ගේ අයියව මැදමුලනේ ඉස්සරහා ජනේලෙ එල්ලපු අපිට. අද මල්ලිව මැදමුලනේ පිළිකන්නේ ජනේලෙ එල්ලන්න අමාරු නෑ. අමාරු නෑ. මරිති මේ ආණ්ඩුව බලයට පත්වීමත් එක්ක ගොඩක් දේවල් කරගෙන බලාපොරොත්තු වෙමින් ඉන්න මං කියන්නේ පවතින ආණ්ඩුව ජම්පර් රන්දවනවා එක පැත්තකින් අනික් පැත්තෙන් ඉස්සරහා එල්ලුවා දැන් පස්සේ එල්ලනවා මල්ලිව ඒකම රණවිරු ගායට බෙහෙත් දෙනවා අලුත් සටන් පාට කිහිපයක් ගෙනවිත් තිබෙනවා මේ ආකාරයට දේශපාලනයට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෝ වෙනුවෙන්ම දඹරා මිල ස්වාමින් වහන්සේ ඇතුළු කණ්ඩායම බොහෝ වෙලාවට දේශපාලනයේදී ස්වාමින් වහන්සේ පැවිද්දන් විවිධ කරන ප්‍රකාශයන් නිසාවෙන් සමාජය තුළ විවිධ ප්‍රශ්න ගැටලු ඇතික වෙනවා. එහිඳා තියෙන ගරුත්වය නැති වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ ගැන තමයි කාදිනල්තුමන් ප්‍රකාශ කළේ. එහිඳා පැවිදි පක්ෂය මේ දේශපාලනයෙන් ඉවත් විය යුතු බව එතුමා මතක් කළා. මීට අවුරුදු 30කට විතර කලින් මම දේවස්ථානයක සේවය කරමින් සිටින කාලේ ඒ පළාතේ හිටපු නියෝජ්‍ය ඇමතිතුමා ඒ අවුරුද්දේ තියාපු ඡන්ද විමසීමට ඡන්ද ඉල්ලුවේ නැහැ. මම එයාගේ දිහා හැරිලා ඇහුවා, Honorable Minister, why are you not contesting the election? What's the point, Father? I have already made enough money. මට ඇති වෙනකන් සල්ලි හම් වෙලා තියෙන්නේ. What's the point? මොකද්ද කාරණා? ඉතින් මම ඒ වෙලාවේ උඩ ගිහිල්ලා බිම වැටුණා. මම බලාපොරොත්තුනේ නෑ මෙතුමා මෙහෙමම කියයි කියලා. ඕක අපි ඔක්කොම දන්නවා ඒ වැඩේ කරනවා කියලා. මේ අවුරුදු 30කට කලින් අද නෙමෙයි. ඉතින් මේක තමයි ලංකාවේ තිබිලා තියෙන තත්ත්වය. තියෙන තත්ත්වය මම දැන් අවුරුදු 70ක් 72ක් වෙනවා වයස. මගේ තරුණ වයසේ ඉඳලා මේ වෙනතුරු මම දැක්ක දේ ඒක තමයි. මොන තරම් හොරකම් කරලා ඉදිරිපත් වෙලා ආයිසරයක් ඡන්දේ දිනා ගන්න පුළුවන් ක්‍රමවේදය හදලා තියෙනවා මේ ලංකාවේ. ඒ නිසා ව්‍යවස්ථාවෙන්ම මේක වෙනස් කරන්න ඕනේ. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට හරියට ඇවිද ගන්නත් බෑ. මේ තරුණ පිරිස ඕන තරම් ඉන්නවා රටේ. නමුත් ඒගොල්ලන්ට උඩට එන්න දෙන්නේ නැහැ. මේක හරියට නිකන් අම්මගේ තාත්තගේ බූදලේ වගේ. මම විශ්වාස කරනවා අපේ පැවිදි පක්ෂය දේශපාලනයේ සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඔය වේදිකාවලට නගින්න නැතුව ඉන්න කාලයක් ආවොත් අපේ රටට එදාට තමයි ආශිර්වාදයක් ලැබෙන්නේ. ඇත්තනේ. පරාජිකාවන් කරගන්නේ මොකටද? අපි මොකටද පව් පුරවගන්නේ? හැමෝටම හොඳයි නේ වුණා නම්. අපි යන්නේ අරුණ පුවත්පතේ සිරස්තලයට. හොරු අල්ලනවා කියපු ආණ්ඩුව හොරු රැක්කා, හොරු අල්ලපු මාව ගෙදර ඇරියා. බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතාගේ අදහස් දැක්වීම මේ. රාජ්‍ය සේවයේ බරපතල වංචා දූෂණ සිදු කළ චූදිතයන් නිදහස් කර ගැනීම සඳහා රජයේ වගකිවයුතු අමාත්‍යවරුන් මට නිතරම බලපෑම් කළා. මේ එක චූදිතයෙක් නිදහස් කර ගැනීම උදෙසා වජිර අබේවර්ධන ඇමතිතුමා මට 31 වතාවක් දුරකථනයෙන් කතා කළා. බේරෙන්නම් බැරි තැන අන්තිමයට මම කළේ වජිර අබේවර්ධන ඇමතිතුරාගේ දුරකථනය මගේ ජංගම දුරකථනයෙන් බ්ලොක් කරලා දාපු එක. මම ගෙදර ගියත් මේ වංචනිකයන් දූෂිතයන්ට උදව් කරන්නේ නැහැ කියලා කිව්වා. අන්තිමට මොකද වුනේ? ඒ අය හොඳින් වංචා දූෂණ කරගෙන ගියා. මට ගෙදර යන්න සිද්ධ වුණා. මෙන්න මෙහෙමයි ලංකාවේ බොහෝ වැඩ සිද්ධ වෙන්නේ. ඒ ගැනයි මේ කියන්නේ ලැස්ලිද සිල්වා මහත්මයා. අපේ රටේ රාජ්‍ය සේවයේ වංචාව දූෂණ ඉතා ඉහළින් බරපතල ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. හැම තැනම අහුවෙන්නේ හාල් මැස්සෝ විතරයි. තෝරු මෝරු යහතින් ඉන්නවා. එදා සිදු කළ බැනුම් කර වංචාව කියන්නේ අපේ රටේ පමණක් නෙවෙයි, ආසියාවේ සිදු වූ ඉතාමත් බරපතලම දූෂණයක්, වංචනික ක්‍රියාවක්. අපේ රටේ දරුවෝ වසර 30කට උකස් තියලා අධික පොලියට අසීමිත ණය ප්‍රමාණයක් වංචනික විදියට අරගෙනයි මේ බිලියන ගාන වංචාව කළේ. ඉතින් මේ ගැන කතා කරන්නේ අද දවසේ ලැසිල් ද සිල්ලා මහත්මයා. ඉතින් අවසානයේ හොරු අල්ලන්න කියලා උත්සාහ ගන්න අයට සිද්ධ වෙන්නේ එක්ක හොරුත් එක්ක ඩීල් දාගෙන ඉන්න වෙනවා, එක්ක හොරු කියන විදිය අහගෙන ඉන්න වෙනවා, එක්ක හොරු රකින්න ඇමතියෝ කියන ටික අහන් ඉන්න වෙනවා. එහෙම නැත්නම් හොරු රකින්න ඊට ඉහළින් ඉන්න ලොක්කෝ කියන ඒවා අහන් ඉන්නවා. එහෙම නැත්නම් ඉතින් හොරුත් එක්ක ඉන්න බැරි කොට යන්න වෙනවා. යන්නේ නැහැ කිව්වොත් බලෙන් යවනවා. ඊට වඩා හොඳයි කැමැත්තෙන් ගෙදර යනවා. ඉතින් මේ ක්‍රමය වෙනස් නොවන තාක්කල් අපිට කොහෙද අනාගතය?
අද අරුණ පුවත්පත අපේ රටේ අයට ජනාධිපතිවරණයට එන්න කොන්ද පණ නැහැ. මම ඡන්ද ඉල්ලන්නේ ඒ අයට පේන්නත් එක්ක 20 වසරකට පස්සේ ජනාධිපතිවරණයට ඉල්ලන මුල්ම අපේක්ෂිකාව ආචාරාජන්ත පෙරේර මහත්මිය කියන්නේ. ඇය පරිසරය ගැනයි මේ කියන්නේ. මාව නැතිනම් ජනතාවට වෙන තෝරගන්න අපේක්ෂකයෙක් නැහැ. මම ජනපති වුණොත් ජනපති විඳින සැප ඉවත් කරනවා. අද දවසේ අරුණ පුවත්පතේ සිරස්සල ඇයි ඉතින් මේ ගෙනෙන්නේ. ඒක හොඳයි. සජිත් ප්‍රේමදාස මහත්මයා කියන කතාවලට ඉදිරියට ගිහින් තියෙනවා අය. ඉතින් මන්දිර විතරයි ඉවත් කරන්නේ සජිත් මහත්මයාවත්. ඊට වඩා හොඳයි අජන්ත මහත්මියන එක බලන් ගියා. මොකද එතුමිය කියනවා සියලු සැප අයින් කරලා අනෙක් වැඩ කටයුතු කරගෙන යනවා කියලා. අපි එහෙම කියන වෙලාවේ අපි යමු ඊයේ දවසේ අනුර කුමාර දිසානායක මහත්මයා කරපු වේදිකාවකට දෛවෝපගත සිද්ධීන් එකට හමු වීම ගැනයි එකට එක්කාසු වීම ගැනයි මේ කතාව. හැම ජාතික මැතිවරණයකදීම තමුන්නාන්සලා ඡන්දේ පාවිච්චි කරලා තිබෙනවා තිබෙන ආණ්ඩුව පරාජයට පත් කරලා නව ආණ්ඩුවක් හදන්න කියලා. ඉතින් ඡන්දේ දුන්නාට පස්සේ හැදුණු ආණ්ඩුව මොකද්ද? අර පරණ ආණ්ඩුවම තමයි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු 53. රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු වුණා. දැන් තමුන්නාසලා කල්පනා කරනවා නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පරාජයට පත් කරලා අලුත් ආණ්ඩුවක් හදනවා කියලා. ගෝඨාභයගේ ඒ ආණ්ඩුව මොකද්ද? රනිල්ගේ ආණ්ඩුවේ කට්ටියම තමයි ආණ්ඩුවේ. රනිල්ගේ ආණ්ඩුවේ අනුරයාපා නේද? බැරි වෙලාවත් ගෝඨාභය ජයග්‍රහණය කරොත් ඒ ආණ්ඩුවේ තමයි අනුරයාපා. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති දුමින්ද දිසානායක, ඒ ආණ්ඩුවේ තමයි දුමින්ද දිසානායක. රනිල්ගේ ආණ්ඩුවේ තමයි දයාසිරි, අලුතෙන් හදන ආණ්ඩුවේ තමයි දයාසිරි වෙනවා. එහෙම උණු වෙන්නේ නැද්ද? ඉතින් මොකද ඇති ඵලය? දැන් මම අහගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ අනුරාධපුරයේ රැස්වීමේදී ලොකු ප්‍රකාශයක් කරනවා මේ ආණ්ඩුව කුසුකර්මයේ මුළුමනින්ම විනාශ කරා කියලා. වේදිකාව ඉදන් අප්පුඩි ගහනවා ඒ ආණ්ඩුවේ හිට කුසුකර්ම ඇමති දුමින්ද දිසානායක. කවුරුද මේක අපි කියන්නේ? අය මහින්ද රාජපක්ෂ වේදිකාව ඉදකට කියනවා අපේ රටේ හොඳ දියුණු ප්‍රවාහන සේවයක් තිබ්බා, ප්‍රවාහන සේවය විනාශ කරා කියනවා. ඒ වේදිකාවේ ඉන්න ප්‍රවාහන ඇමති මල්සිරිපාල. දැන් ඒ නිසා තවදුරටත් මේ දෙක කඳවුරු දෙකක් නෙවෙයි. මයි උදැසන පැහැදිලි කරලා දුන්න කතාව නේද කියලා සමහරවිට හිතෙනවා ඇති. ඒ කෙසේ වෙතත් ඒ ආණ්ඩුවෙත් හිටපු අය මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු හවුල නිසා ගෝඨාභයගේ විජයග්‍රහණය ස්ථිර වුණා. එහෙම කියන්නේ ඩිලාන් පෙරේරා. අනික් පැත්තෙන් අදහස් දක්වන එස්පී දිසානායක පොහොට්ටුවට විරුද්ධව හිටපු දුමින්ද ගෝඨාගේ වේදිකාවට නැගීම විශාල සතුටක් කියලා එතුමා සඳහන් කර සිටිනවා. අද දවසේ මේ අපි බලන්නේ එස්පී දිසානායක මහත්මයාගේ කතාව සහ ඩිලාන් පෙරේරා මහත්මයාගේ කතාව. ඉතින් කෙසේ වෙතත් පියාණන් නවත්තපු තැනින් පටන් ගන්නවා කිව්වම අපිට ටයර් සෑයුගේ මතක් වෙනවා කියලා මෙහිදී සඳහන් කරන්නේ. ඔව්, මේ අතරම ගාමිණී වියන්ගොඩට මේ රටේ පුරවැසිභාවයවත් නැහැ. අර්ජුන මහේන්ද්‍රන්ට නඩු දැම්මේ නැති ආණ්ඩුව ගෝඨාභයට නඩු දැම්මා. ජනාධිපති ධුරයට නියම සුදුස්ස තෝරගන්නට ඕන. හරියට ඒක තෝරගත්තේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ අදහස් දක්වන්නේ අද දවසේ අක්මිමන දයාරත්න හිමියන් උන්වහන්සේගේ ප්‍රකාශය මාවින් පුවත්පතේ සිරස්තලය. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන අද මුකුත් කතාවක් නැහැ. කෝ පේන්නවත් නැහැ කියලා කියනකොට පරණ අනුරාධපුරයේ කතාවම තමයි පුවත්පත්වල තියෙන්නේ. අල ලුණු ගම්බිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂි කර්මාන්තේ කඩාවැටලා කොමියුනිස් පක්ෂ සමුළුවේ දිතුම කර ප්‍රකාශ ගෙනෙන්නේ අද ලංකාදීපේ. ඒ අනුව අපි ගොඩනගපු ආර්ථිකය මේ ආණ්ඩුව විනාශ කළා කියලා මහින්ද රාජපක්ෂ මහතා එහිදී කරන ප්‍රකාශය ගෙනෙනවා. මොකද මේ ගෝඨාභය මහත්මයා ගැන කතාවක් නැත්තේ ඔක්කොම කට්ටිය පත්තරේ නිකන් බැලන්ස් කරගන්න ඕන හින්දා ඔක්කොම පරණ කතා ටිකක් එහෙම දාලා තිනු පුවත්පත්වල පෙන්නේ. ගෝඨාභය මහත්මයා රට ගිහිල්ලා වෛද්‍ය උපකාර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පරීක්ෂණයකට සිංගප්පූරු ගිහින් තිබෙනවා ඊයේ රාත්‍රියේදී. ඒ අනුව හෙට දවසේ තමයි එතුමා පැමිණීමට නියමිතව තිබෙන්නේ ආපසු ගුවන්තොටුපළට. හෙට අලුයම 12:50ට තමයි ඊයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා කියලා කියන්නේ. ඒ අනුව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම සඳහා රටින් පිටව ගිය බව පුවත්පතේ වාර්තා කරනවා ලංකාදීප තොරතුරු වාර්තාව. එම පුවත්පතෙන් වාර්තාවක් සරසවි සේවක වැටුප් ප්‍රශ්න විසඳන්න මසක් ඇතුළත නිර්දේශ ජනාධිපති වැටුප් කොමිසමට නියම කළ තියෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාල අනද්දින කාර්ය මණ්ඩලවල වැටුප් විසමතා ගැටලු විසඳීම සඳහා වන නිර්දේශ මසක් ඇතුළත ලබා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට පෙරේදා උපදෙස් දීලා තියෙනවා. ලොකු දෙයක් කොහමරි අන්තිම මොහොතේ ජනාධිපතිතුමා වැඩ ටිකක් කරලා යන්න ඉන්නේ. ලොකු දෙයක්. ඉතින් මේ දවස් 30ක් ඇතුළත ගන්න පුළුවන් තීන්දුව තියෙන අරගෙන ඉක්මනට ඒකත් විසඳන්න පුළුවන් වේවා කියලා බලාපොරොත්තුවත් එක්ක අපි යනවා මේ ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහත්මයා මේ ඇල්පිටිය ඡන්දෙන් පස්සේ සිද්ධ වෙන දෙයක් ගැන කිව්ව මොකක්ද කියලා බලමු දැන්. පිට්ටනියේ එක කොනක අද හමුදාවේ  70 සංවස්තරයේ හින්දා ඒකට පාවිච්චි කළා. පිට්ටනියේ එහා පැත්තේ කොන හිස් භූමියක් තිබුණා. මැද ටික පුරවලා කැමරා පල්ලහෙන් අල්ලලා පෙන්නුව විශාල සෙනඟක් ඉන්නවා කියලා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාට නොවැම්බර් 17 වෙනකල් ඒ ආතල් එක ගන්න අපි බාධා කරන්නේ නැහැ.
හැබැයි නොවැම්බර් 17 වෙනිදා වෙනකල් ඒ ආතල් එක තියෙන්නේ ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය 11 වෙනිදා එද්දී ගෝල් ෆේස් එකේ ප්‍රතිඵලය පරයා යන ප්‍රතිඵලයක් ඇල්පිටියෙන් ආපුවාම එක්සත් ජාතික පක්ෂයේ ආතල් කුඩු වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී TNA සහාය දීම ගැන තීරණයක් අද හෙටම ගන්නවා කියලා MS සුමන්දිරන් මහත්මයා කියලා තියෙනවා. එයනු එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ගන්නා වූ තීරණය කුමක් වේවිද යන්න සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනට ප්‍රකාශයක් කරන බව මෞබිම් පුවත්පතේ සිරස්තල වාර්තාව ගෙනෙන්නේ මාධ්‍ය ප්‍රකාශක දෙමළ ජාතික සන්ධානයේ MS සුමන්දිරන් මහතාගේ ප්‍රකාශයක් විදිහට උපුටා දක්වමින්. අද එම පුවත්පතේ මැතුළු පිටුව සෞඛ්‍ය ලේකම් අවිධිමත් ලෙස කර ඇති වෛද්‍ය ස්ථාන මාරු කිරීම අවලංගු නොකළහොත් බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. අද දවසේ උපුටා දක්වන්නේ මේ තොරතුරු වාර්තාවත් මාබිම් පුවත්පතින්. මාර වැඩේ වෙන්නේ වර්ජන කරන්නත් බෑ කරනවා. ඉතින් වෛද්‍යවරු කරයි. ඉතින් දැනෙනවානේ කොහොම හරි ඕම් කරහම්. ඉතින් බලපෑම මත තමාට සමාජයට සහ පුරවැසියන්ට කරන්න පුළුවන් තෙරපුම කම්පණය මත තමයි වර්ජනය කරන්න පුළුවන්ද බැරිද කියලා ඉවරලා තීරණය ගන්න වෙන්නේ. ඉතින් ඒක තේරෙයිද නැද්ද කියලා හිතන්න වෙන්නේ. ලංකාදීපේ කියන වසර 70ක ඉතිහාසයේ පුරා ජාතියේ ආරක්ෂා වෙච්ච ආරක්ෂක හමුදාවන් සම්බන්ධයෙන් ඊයේ දවසේ කරපු කතාව අද දවසේ ඒ ලංකාදීප පුවත්පතේ තොරතුරු වාර්තාව යොදා හමුදාපතිවරයාගේ ප්‍රකාශය මේ ගෙන එන්නේ. අද අරුණ පුවත්පතේ වාර්තාවකට අප එන්නේ. එම වාර්තාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකරු 37ක් සජිත් සමග සාකච්ඡාවකට යනවලු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකින්නෝ සජිත්ට ලං වෙනවා කියලා මේ වාර්තාවේ දක්වන්නේ. දහවල් සමයේ මේ සාකච්ඡාව පවත්වලා තියෙන්නේ ඊයේ දවසේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමේ විරෝධය පළ කරමින් මේ විදිහට සාකච්ඡා කරන්න සූදානම් වෙනවා කියලා පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා. මේක අපි යනවා නමල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයට. මත්තලට බැනපු අය අද ගුවන්තොටුපළ ගණනාවක් හදනවා කියලා මෙහි කියනවා. මත්තල ගුවන්තොටුපළ හොඳනෑ කියපු අය, මත්තල ගුවන්තොටුපළ හදපු එක වැරදි කියපු අය, ලංකාවට ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් මොකටද කියලා අහපු අය අද පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බව නම් කරනවා. අපිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළ බව නම් කරන්න ප්‍රශ්නයක් නැහැ. සංවර්ධනය වෙනවනම් හොඳයි, හිඟුරක්කොඩ නම් කරත් කමක් නැහැ. ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් අවශ්‍ය නැහැ කියලා වහන්න කියපු අය, මැතිවරණය කටවුල තියාගෙන කඩි මුඩියේ පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියලා නම් කරන්නේ කාගේ වුමනාවට? අපිට ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව පොහොර සාදරයක් අපාදු කරත් හරි, අද අපි පිටරටින් හාල් ගියෙමු. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපි හාල් පිටරට යවුවා. අපි එළවලු පළතුරු පිටරට යවුවා. යහපාන ආණ්ඩුවට එහෙම වුණාවක් තිබ්බේ නැහැ. අවසානයේ සිද්ධ වෙච්ච බොහෝ දේවල් ඔය විදිහට ඉදිරිපත් කරමින් අපි කංජිපාන ඉම්රාන්ව මතක් කරනවා. මොකද කංජිපාන ඉම්රාන්ට ජංගම දුරකථන ගෙනා පියා ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් කරන්නට ඊයේ දවසේදී නියෝග කර සිටියා. මේ ඡායාරූප වාර්තාව සමග තමයි දක්වලා තියෙන්නේ අද ප්‍රධාන සිරස්තලයක්. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගය පුවත්පතේ මේ විදිහට වාර්තා කරනවා. LTTEට සම්බන්ධ බවට සැක කෙරෙන 7 දෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට පත්වීම අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ ගෙනෙන්නේ. එනුව මේ අය LTTEත් එක්ක LTTE තාම තියෙනවද කියලා හිතේ. කෙසේ වෙතත් LTTEට සම්බන්ධ මේ ජාලය මෙහෙමමින් සිටිය තමයි පුවත්පත් වාර්තාව කියන්නේ. ඒ අය මෙසේ අත්අඩංගුවට පත් වුණා කියලා තොරතුරු වාර්තාව ගෙනෙනවා. ක්‍රීඩා අතිරේකයේ අවසාන අවස්ථාවට උපුටා දක්වනවා. පකිස්තානයට ගිය 20/20 පොඩ්ඩන්ට කෝටිපති වරමක්. දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දිනක වැටුපත් වැඩි කරන්න තීරණය කළා තියෙනවා. ඒ අනුව පකිස්තානයේ බලායාමට පෙර 20/20 කණ්ඩායම ඩොලර් 50,000ක මුදලක් ගෙවීමට ක්‍රිකට් ආයතනයේ මුලදී සැලසුම් කර තිබුණත් මේ තරගාවලියේදී ලැබූ විශිෂ්ට ජය හේතුවෙන් මෙම ඩොලර් 50,000ක මුදල මෙන්ම එක් තරගයක් සඳහා ඩොලර් 15,000 බැගින් තරග තුන ඩොලර් 45,000ක මුදලක් ගෙවීමට ක්‍රිකට් ආයතනයේ තීරණය කරනවා. අපහසුතා මැද්දේ ඔවුන්ගේ චෝදනා මැද්දේ ඔවුන්ගේ ලොක්කෝ යන්නේ නැති වුණාම පොඩ්ඩෝ ගියා පොඩ්ඩෝ ගිහිල්ලා වැඩ දාලා ආව විතරක් මේ ජයග්‍රහණය කළා. කණ්ඩායමේ සමගි සම්පන්න බව පෙන්නුවා. ඉතින් ඒ අනුව අපිට බලාපොරොත්තුවක් දුන්නා. ඉතින් මොකද තෑගි දුන්නම වෙන්නේ? කෙටි විරාමකින් අනතුරු බලමු කාටෝ. It's good to know the truth. The Sunday morning, every Sunday. ඔබේ සම බිලිඳු සමට වඩා 30%කින් ඝනකම වැඩි. ඒ නිසාම සමේ තෙතමනය ගැඹුරින් රඳවා ගත යුතුයි. Vaseline D Presto ඔබේ සමට අවශ්‍ය තෙතමනය දසගුණයකින් ලබා දෙමින් ඔබේ සම පෝෂණය කරයි. Vaseline ඔබව සුරකින සම සුරකින්. Mom's Kitchen එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔයා ආසම restaurant biryani.
ඒක චැලෙන්ජ් එකක්. පුළුවන්ද? ඔව්. සුවඳින්නම් රෙස්ටරන්ට් වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિમ පාට કૃતિમ රසකාරකත් නැහැනේ. નો શેફ સ્પેશિયલ બિરયાની મિક્સ. නැවුම් කුළුබඩු පදමට මුසුවී ඇති නිසා gedara hadana biryani restaurant එකේ වගේම රසයි. ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටරන්ට් එක මම්ස් කිචන්. මේන් කැරක්ටර් එකට මෙයාමනේ ගන්නෙ. පේනවනේ. නැනතර අක්කි නැනතර නංගි. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනි. රහසක්? දිදුලන්න බබලන්න. හිත ලස්සන නම් ඕනි කෙනෙක් දිදුලනවා බබලනවා. රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට. රුවේදා සැමදා දිදුලන සමකට. Kills අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ ඇය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් කරන්න. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. Dialog per day home broadband router එක. දැන් GB 1 රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. මොකද උනේ? ගණන් ටෙස්. ෂා. Surprise! දන්නවනම් ස්පෙෂල් දෙයක් හදනවනේ. ඇගේ රහස no cubes. හොඳම තත්ත්වයේ නියම chicken වලට කහ ලුණු ගම්මිරි සල්ගිරි වැනි නැවුම් කුළුබඩු මිසවි ඇති නිසා හැමදාම හදන පරිප්පු කරියට chicken surprise එකක්. Surprise! No cubes. හැමදාම හදන පරිප්පු කරියට chicken surprise එකක්. නංගි ආරංචිය කිව්ව හැටියමයි මේ ආවේ. තාත්තා. එයාගේ ආරෝහය අඩුවක් නෑ. ඔයා දන්නවනේ ඉතින් තාත්තගේ හැටි. මං ඔය හදිසි ගමන් වලට කැමති නෑනේ. හෙටේනේ. ටිකක් නිවැහනේ ඉල්ලේ ඉඳලා යන්න. අපි හැමෝම ලෙංගතුකම් හඳුනන මිනිස්සු. ලාඕචි සත්කාරයේ රසමුසුව. මොකක් හරි ඔයාව නවත්තන්න හැදුවොත් නවතින්නේ නැතුව ඉස්සරහට යන ශක්තිය. හැමදේම තියෙන්නේ මෙන්න මෙතන. කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත ලයිෆ් බෝයි ෂැම්පු දින ශක්තිමත් කෙස් කලඹත් අම්මගේ මග පෙන්වීමත් දුවව ශක්තිමත් කරනවා. ලයිෆ් බෝයි ෂැම්පු ශක්තිමත් වේ ඉදිරියට. ලයිෆ් බෝයි ෂැම්පු ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැ නේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර්බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දැවාලේපණය සේලක් වෝටර්බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන් නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර්බේස් තමයි. මේ ඉන්නේ මගේ ටංග මොල්ලා. යගේ වැඩේම දවසේ තිස්සේ මෙහෙමේ දුවන එක. දඟ වැඩ කරන්න තැඟට ශක්තියක් ඕනේ. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයක තැඟට වැටෙන්නම ඕනේ. ප්‍රෝටීන් සහ තන්තුලින් නනුන කෙලොස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ දඟ වැඩවල නම් ඉවරයක් නෑ. අනේ මෙහෙමත් දඟ මල්ලක්. කෙලොස් චොකෝස් කිරිවලටම හරියන පෝෂණීය මිතුර. සාමාන්‍ය සබන් මිනිත්තුවක් පමණ ගතද විසි බීජවත් කරන්න මේකට යන තප්පර 10යි. ලයිෆ් බොයි නම් සැප් සූම් හෑන්ඩ් වොෂ්. ඩව් කන්ඩිෂනර්ස් ආවේමෙන් පුර කෙස් කලඹකට 100% පෝෂණීය සත්කාරයක්. දෙරණ අරුණ Sri Lanka's breakfast show.
ඔන්න කාටුන් බලන වෙලාවද සරදම් කාටුනේ මුලින්ම ලංකාදීපෙන් නිමල් සිරිපාල බොක්කෙම්ම සහයෝගය දෙනවලු. බොක්ක ගැන හිතලද දන්නේ බොක්කෙම්ම දෙන්න යන්නේ නේද? අද එහෙම තමයි කාටුනෙන් කියන්නේ. මේ අද හුරේර අරුණ පුවත්පතේ කාටුනිය රවි ඉන්නවා මෙන්න. කොළඹට එකක් කියලා යාපනයට තව එකක් කියන නායකයෝ අපිට නෑ කියලා කියනවා. කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගිය පුනායකයෝ නම් ඕන තරම් ඉන්නව නේද කියලා අහනවා. කිලිනොච්චිය මැදවච්චිය නේද පාමංකඩ අලිමංකඩ මතක් වෙනවා ඉතිහාසේ. ෆේස්බුක් නිවාසිරිපාල කියනවා ගෝඨාභයට බොක්කෙන් උදව් කරනවා කියලා. කොළ බොක්කෙන්ද නිල් බොක්කෙන්ද උදව් කරන්නේ කියලා කියන්න පුළුවන්ද කියලා අහනවා දවසේදී. මොන පාටයකින්ද? අද දිවයින කාටුනේටයි දැන් අප යන්නේ මේ ශ්‍රී සමයන්. වැලිකඩ ඉන්න ඕන අය වේදිකාවෙලි අනුර කුමාර කියනවා බං. වැලිකඩ විතරද බං? ඇයි අනිත් ඒවත් මතක් කරලා දෙන්න තමයි අද කාටුනේ. මාර්සිපාල මව්බිමේ නිවාසිරිපාල කියනවා ගෝඨා ගීන්න ශ්‍රී ලනිප බොක්කෙම වැඩ කරනලු. දැන් කොක්කෙන් වැඩ නැද්ද ඉස්සර වගේ කියලා අහන්නේ මේ කතාවත් එක්ක. ඡන්දේ කරන්න වෙලාවක් නෑ අප්පා. මැතිවරණ කොමිසමේ සභාපති ඉච්ඡර කාර්ය බහුලයි මේ දවස. නවත්තනු පත්වීම් දෙනව නවත්තනවා, අරව දෙනව නවත්තනවා, මේව දෙනව නවත්තනවා. හරි වැඩ එතුමට. දැන් හසන්ත විජේනායකගේ කාටුනේ කියන්නේ අර මෝඩ වඳුරෙක්ව ගත්තනේ රජුරු, මතකයිද කතාව? කඩුවකුත් ගත්තම මැස්සෙකුත් වහනකොට දුන්නෝතින් වැඩේ කරන්න වඳුරා මොනවා කරයිද මන්දා. ඊ අරුණ පුවත්පතේ ඡායාරූපෙකුත් පළ වුණා. මම වඳුරා